සුබෝදෑසනක් වේවා ආදරම් මේ තාත්තේ පුතේ දුවේ. සංවේදී හදවතක් තියෙන කෙනෙක්ගේ ජීවිතයේ තුල අපිට දියුණු කරගත යුතු පැතිකඩවල් කීපයක් තියෙනවා. ඒකෙන් එකක් තමයි නේ සතුටුදායක ප්‍රීතිජනක නේ මේක ජීවිතයේ ගොඩක් වැදගත් කරුණක්. ඒ නිසා මේ සංවේදී හදවතකට මේ දුක කියන එක එන්න තියෙන අවස්ථාව වැඩි. අනිත් කෙනාගේ දුක, මේ සමාජයේ දුක, පරිසරයේ දුක, ඒ වගේ මගේ ජීවිතයත් විච දුක. දැන් මේකට සංවේදී අය මොකද කරන්නේ? මේක මේවා ටික අරගෙන ඇවිල්ලා ඒක මගේ කරගෙන මම විඳවන්න පටන් ගන්නවා. එතකොට මේ සතුට කියන සතුටුදායක සහ මේ මොදේ ප්‍රීතිජනක කියන මේ කරුණකාරණාව ඔබේ මගේ ජීවිතයේ තිබුණ නැත්නම් ඔබේ එදිනෙදා ජීවිතයේ තුල තියෙන මේ පුංචි පුංචි දේවල් තුල ඔබට සතුට වෙන්න බැරුව යනවා. ඔබට ප්‍රීතියක් ඇති වෙන්නේ නැහැ. මේක ඒ තරම් හොඳ කරුණක් නෙමෙයි. ඒ නිසා හැම වෙලාවෙම අපි ජීවත් වෙන්න හදන්නේ පුංචි කලකිරීමකුත් එක්ක. එස රත්තරන් අම්මේ තාත්තේ පුතේ දුවේ මේ කලකිරීම ඔබේ මගේ ජීවිතේ තියෙන්නද පුළුවන්. හැබැයි කලකිරීම ඇති වුණාම ඇති වෙන ප්‍රශ්නේ තමයි එතනින් එහාට අපි අතහරින්න හදනවා, අපි නතර කරන්න හදනවා, අපි නිහඬ වෙන්න හදනවා, අපි මේ මොහොතේදී වේදනාත්මක ජීවිත ක්‍රමවේදයකට අපි ඇතුල් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා නිරන්තරයෙන්ම ඔබත් මාත් ඔබේ සිත තුළ මගේ සිත තුළ තබාගත යුතු මූලික කරුණ තමයි සතුටු වෙන්න පුළුවන් හදවතක් මාගාව තියෙනවා. සතුටුදායක මානසිකත්වයක් මා ළඟ තියෙනවා. ප්‍රීතිජනක ක්‍රියාකලාපයක් මා ළඟ තියෙනවා. එතකොට ඔබ මා සිතන කරන පතන හැම දෙයක් තුළම සතුට කියන එක ජනිත වෙන්නට ඕනේ. ප්‍රීතිය කියන එක ජනිත වෙන්නට ඕනේ. කාටද කියලා මං ඇහුවොත් කාර්ය මම කියනවා ඉස්සල්ලාම ඔබටයි මේක මතු වෙන්නට ඕනේ. ඔබ ළඟ මතු වෙන ප්‍රීතිය සතුට තමයි අනිත් ඇට දෝර ගලා යන්නට පටන් ගන්නෙ. ඒ නිසා තමයි සමහර වෙලාවට සමහර ඈත් එක්ක අපිට පැය ගණන් කතා කරන්න පුළුවන්. ඇයි පැය ගණන් කතා කරන්න පුළුවන් වෙන්නේ? එයා සතුටෙන් ඉන්න සතුටුදායක ප්‍රීතිජනක ජීවිත ක්‍රමවේදයක් ගත කරන කෙනෙක්. ඒක මුලිච්ඡාවට නෙමෙයි. ඒක తాවකාලික සුඛ විඳනයක් නෙමෙයි. ඒක හැම මොහොතකම හැමදාකමත් හැම විදියකම හැම තැනකමත් ඒ පුද්ගලයා ඉන්නකොට ඒක ශරීරයෙන් නික්මෙන්නව තරංගයක්. ජීවිත ක්‍රමවේදයක්. අන්න එතකොට තමයි රත්තරන් අම්මේ තාත්තේ පුතේ දුවේ ඔබේ මගේ සිතුවිලි සාක්ෂාත් වෙන්න පටන් ගන්නෙ. මේ දැන් අසතුට තුලන මේ නිසා තමයි ෂෙපනියා පුතේ, බාරුක් පුතේ ඊටමත් පැහැදිලිවම කිව්වේ ඔබේ දුක කියන වස්ත්‍රය ඉවතලන්න. නේ දේව ශෝභනකම ඔබ ඇඟලා ගන්න. එතකොට දැන් යම්කිසි දේව ශෝභනකම කැඟලා ගන්න පුළුවන් වුණොත් මේ මොහොතේදී ප්‍රීතිජනක විදියට තමයි ඔබ හැම දෙයක්ම කරන්න පටන් ගන්නෙ. ඔබ කතා බහ කරත්, ඔබ සින්දුවක් කිව්වත්, ගමනක් ගියත්, වාහනයක එළෙව්වත්, කොහේ ගියත් මේ මොහොතේදී ඒක වදයක් කරගන්නේ නැහැ. ඒක ප්‍රශ්නයක් කරගන්නේ නැහැ. ඒක කරදරයක් කරගන්නේ නැහැ. ඒක වේදනාවක් කරගන්නේ නැහැ. ඒක ජීවිතයේ තිබෙන්නව බරක් වශයෙන් සලකන්නේ නැහැ. ඉන්ස රත්තරන් අම්මේ තාත්තේ පුතේ දුවේ ජීවිතය කියනව උදේ ලස්සන වෙන්නේ ඔබේ සතුට කියන දේ ප්‍රකාශ කරන තරමට. ඔබේ සතුට ප්‍රකාශ කරන තරමට ඔබ ගාව තියෙනවා මේ ලෝකයේ අයිති කරගැනීමේ හැකියාවක්. එහෙනම් ලෝකේ අයිති කරගත්තට මදි ඒක පවත්වාගෙන යන්න පුළුවන් කමක් තියෙන්නට ඕනේ. ඒතර පවත්වාගෙන යාමේ හැකියාව තියෙන්නේ ඔබේ ජීවිතයේ ප්‍රීතිජනක විදියට හැම වැඩසටහනක්ම හැම කොටසක්ම හැම දෙයක්ම ඔබේ ජීවිතෙන් ඉෂ්ට වුණොත් විතරයි. ඉතින් ඒ නිසා අද ඔබට මම ආරාධනා කරනවා සතුටයි ප්‍රීතියයි කියන එක ඔබේ ජීවිතයේ මූලික දෙයක් බවට පත් කරගන්න. මූලික දෙයක් වදරපත් කරගන්නා විතරක් නෙමෙයි ඒක ඔබේ ජීවිතය මෙහෙවන්නා වූ
හැරවුම් ලක්ෂයේ බවට හරවන් පත් කරගන්න. එතනින් තමයි හැරෙන්නේ. ඔබ කොයේ දිසාවට යන්න හැදුවත් වේදනාත්මක කලකිරිච්ච දිසාවට හැර යන්න ගියත් මෙන්න මේ ප්‍රීතිය තමයි ඔබේ හැරවුම් ලක්ෂය. ඒ නිසා ඔබගේ ශරීරය තුළ, සිත තුළ, මනස තුළ, ආත්මය තුළ මේක ජීවමාන වෙනකොට විශ්වීය ආදරයකින් ඔබ පිරෙන්නට යනවා. චිසුපීටයි.